සුබ දවසක් ඔයාලා හැමෝටම. මම දැන් ඉන්නේ අර්මේනියාවේ. මීට දවස් කීපයකට කලින් මම මෙට්ට ආවා. තව මාස කීපයකට මම මාස කීපයක් මේ ඉන්නවා. කොහොම හරි මෙට්ට ආවට පස්සේ තමයි දැක්කේ ලංකාවේ වගේම මේ තරගලයක්. මේ මිනිස්සු අරගල කරන්නේ අපේ ලංකාවේ වගේ ගෝල් ෆේස් එකේ එක පැත්තක් අරගෙන නෙමෙයි, කෙලින්ම නගරයේ මැද කූඩාරම් ගාගෙන. සමහරක් අය පාර මැදම උයාගෙන ඒගොල්ලෝ බාබිකියු වදනවා. එතකොට තව මේ සීතලින් බෙදෙන්න ඕනවට මේ ගිනි උදුන්නේම පත්තු කරලා තියෙනවා හැමතැනම පාරේ. මේක අරියටම මේ පාර මැද අර්මේනියාවේ සෙන්ටර් එක අරියටම පාර මැද. ඒකින්දා මේ බස් රථයේම වෙන පාරවල වලින් තමයි යවන්නේ. මම දැන් මේ සන්ඩේ ඉරිදා උදේ ඉන්නේ. දැන් මේ ඉරිදා උදේ, ඒකින්දා මේ මිනිස්සු නැහැ. කූඩාරම් ටික විතරයි තියෙන්නේ. කොහොමවත් අද අවස්වරුව වෙද්දි මේක මිනිස්සුන්ගෙන් පිරිලා ඉතිරිලා යන්න පටන් ගන්නවා මේ මුළු පාරවල් සේරම. ලංකාවේ වගේම මේ තියෙනවා මියුසිකල් සෝස්. මේ අරගල භූමිය ඇතුළෙම ඒගොල්ලෝ සංගීත සම්ප්‍රදර්ශන සහ එක එක ක්‍රියාකාරකම් කරනවා. මේ අරගල වලට එක්තරා කතාවක් තියෙනවා. දැන් මීට අවුරුදු කීපයකට කලින් මට මතක හැටියට 2016-17 වගේ මේ රට පාලනය කරා සර්කිස්යන් කියලා නායකයෙක්. කොමාරි මේ නායකයාත් අපේ මහින්ද රාජපක්ෂ වගේමයි. එයාගේ පවුලේ අයව අමාත්‍යාංශවලට දාගෙන විවිධාකාර වංචා සහ දූෂණ කරා කියලා චෝදනා තිබ්බා. ඉතින් මිනිස්සු කරේ මොකද්ද? මිනිස්සු පාරට බැස්සා. හැබැයි ඒ අරගලයේදී අපේ දැන් ලංකාවේ සිද්ධ වෙන අරගලයේදී නායකයෙක් නැහනේ. ඒත් ඔවුන්ගේ අරගලයේදී ඔවුන්ට නායකයෙක් හිටියා. ඔවුන් පාරට බැස්සේ ඒ නායකයාත් එක්කලා. කොමාරි එහෙම පාරට බැලලා ඉවර වෙලා ඔවුන් උද්ඝෝෂණය කරා අපිට මේ ජනාධිපතිවරයව එපා, අපිට ඕනි කරන්නේ දූෂණවලින් සහ වංචාවලින් තොර ජනාධිපතිවරයෙක් කියලා. ඔවුන් නායකයා විදියට ඉල්ලුවේ නිකෝල් පෂින්යන් කියලා ඔවුන්ගේම අරගල ඇතුළේ හිටිය නායකෙක්ව. ඔහු ඒ කාලේ විපක්ෂ එක්තරා ස්වාධීන පක්ෂයක්, අතරම විපක්ෂයෙත් නෙමෙයි ඉතාමත්ම පොඩි ස්වාධීන පක්ෂයක් පාලනය කරපු නායකයෙක් තමයි නිකෝල් කියලා කියන්නේ. කොමාරි නිකෝල් වරගෙන ඔවුන්නේ අරගලයේ පටන් ගත්තා. මේ අරගලය කොච්චර දුර ගියාද කියනවා නම් මුළු අර්මේනියාවේ ඉන්න ජනගහණයෙන් 90%ක්ම වගේ පාරට බැස්සා. ඉටිපන්දම් අරගෙන 2018 ඉටිපන්දම් අරගෙන මුළු වීදි පුරාම ඒ උද්ඝෝෂණ තිබුණා. කොමාරි ඒකින්දා සර්ගිස්යන්ට සිදු වුණා තමන්ගේ ජනාධිපති තූරය නිකෝල්ට බාර දෙන්න. මොකද මිනිස්සු ඉල්ලුවේ නිකෝල්ව. ඊට පස්සේ මේ ජනාධිපතිවරණයක් තියලා ඒකෙන් නිකෝල් ජනාධිපති වුණා. කොමාරි දැන් ඒකේ අනිත් පැත්ත වෙලා දැන් මිනිස්සු කියනවා නිකෝල් එපා, අපිට ඕනේ වෙන නායකයෙක් කියලා. හැබැයි මොවුන් ඉල්ලන නායකයා මීට කලින් ජනාධිපතිවරයෙක් වෙලා හිටපු රොබට් කචත්‍රයන් කියලා වෙන නායකයෙක්. හැබැයි ඔව් සර් සර්කිස්යන්ටත් කලින් ජනාධිපතිවරයෙක් වෙලා ඉඳලා මේ රට පාලනය කරපු එක්කෙනෙක් සහ ඒක ප්‍රධාන විපක්ෂයක නායකෙක් තමයි රොබට් කචත්‍රයන් කියන්නේ. කොමාරි කොතමයි මේ තත්ත්වය? දැන් මේ මිනිස්සුන්ට අරගලයක් කරලා එතනින් පත් කරගත්ත නායකයා ඉන්නවනේ. ඒ නායකයාව එපා වුණු හේතු කීපයක් තියෙනවා. එකක් තමයි ඊට අවුරුදු කීපයකට කලින් අර්මේනියාව සහ අසර්බයිජානය අතර යුද්ධයක් ආවා. මේ යුද්ධයේදී නිකෝල්ට ගොඩක් චෝදනා එල්ල වුණා. ඔවුන් ඔහු යුද්ධයේ විකුණුවා රුසියාවට සහ රුසියාවෙන් ආධාර ගත්ත ගොඩාරියක් චෝදනා එල්ල වුණා. සහ මේ මිනිස්සු අතර මේ ඔහු එක්තරා පිළිකුල් සහගත චරිතයක් බවට පත් වුණා කියලා කියන්න පුළුවන්. මේ අර්මේනියාව සහ අසර්බයිජානය අතර ඇති වුණු යුද්ධය නිසා. කොමාරි මේ යුද්ධයේදී ඔවුන් හැබැයි රුසියාවත් එක්කව වෙලා යුද්ධය නැවැත්තුවා. ඒත් එයින් අර්මේනියාවේ ගොඩාරියක් අය මැරුණා. ළමයි මට මතක හැටියට 4500 ගණක් මැරුණා, තරුණ ළමයි.
සෝල්ජස්ලා හමුදාවට ගිය. ඉතින් ඒ වගේ සිදුවීමින්ද මිනිස්සු අතර දැන් ලොකු අපහැදිලිතාවයක් තියෙනවා නිකොල් ගැන. ඉතින් ඒක තමයි මිනිස්සු දැන් මේ මොහොතේ එළියට බැලලා නිකොල්ව මේ රටින් එළව මේ පාලනයෙන් එළවන්න උත්සාහ කරන්නේ.